අයිබෝවන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් වසා දැමූ ගුවන්තොටුපළ හෙට සිට යලි සංචාරකීන් සඳහා විවෘත වෙයි පෙබරවාරි 15 වනදා වන විට බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සූදානමක් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි දෙමාපියන්ටත් අගමැතිගෙන් පණිවිඩයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් අවසන් වාර්තාව 31 ජනපතිට කෑකසීම් තුලින් සත්‍ය බොරු කරන්න බෑ රට තුල ක්‍රමයෙන් හෘද සාක්ෂිය මිය යමින් පවතිනවා අග රදගුරු කටුවා පිටිය මංගල්‍යට එක්වෙමින් කියයි සීනි නිසා පාර්ලිමේන්තුව අදත් රසවත් 18ට වැඩි නම් හමුදා පුහුණුව දෙයිද පක්ෂ විපක්ෂ මත අමරිකාවේ නව ජනාධිපතිවරයා දියුරුම් දීමට අදාළ සජීව දර්ශන අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න දැන් දේශීය පුවත් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇති බස්නාහිර පළාතේ පාසල් ජලි විවෘත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්. එහිදී එළඹෙන පෙබරවාරි 15 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ හැකියාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ. බස්නාහිර පළාතේ අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවන් ඉන්න පාසල් 907ක් තියෙනවා. පළමුවර විභාගයට 79000 ආසන්න දරුවෝ ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙනවා. ඒ දරුවන් පාසලට ජනවාරි 25 වෙනිදා කැඳගෙන එන්න. සෙසු දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීම බස්නාහිර පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්තලා එතෙන්දී අපි තීරණයකට ආවා රැස්වීම කැඳවල නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා මොන පාසල්ද සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආරම්භ කරන්න පුළුවන් කියන නිර්දේශය ලබලා දෙන්න කියලා. ඒ නිර්දේශය පෙබරවාරි මාසේ 3 වෙනිදාට ඉස්සෙල්ලා එවන්න ඕනේ අධ්‍යාපන ලේකම්තුමාට නිර්දේශ සමාලෝචනය කරලා අපිට හැකියාව ලැබෙයි. සෙසු දරුවන් සඳහා පෙබරවාරි මාසේ 15 වෙනිදා වෙනකොට පාසල් ආරම්භ කරන්න COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණයක් අද රාත්‍රියේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපළ හෙට සිට ජලිත සංචාරකින් සඳහා විවෘත කිරීමට නියමිතයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සංචාරකින් සඳහා වසා දැමුණු ගුවන්තොටුපළ හෙට සිට යලි විවෘත කිරීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම තීරණය කර තිබෙනවා. ඒ විශේෂිත වූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ හෙට සිට මෙරටට පැමිණෙන සංචාරකින් සඳහා සිදු කරන PCR පරීක්ෂණ කටයුතු ගුවන්තොටුපළ තුලදී සිදු නොකරන බවයි. ඒ අනුව දිවයිනට පැමිණෙන විදේශීය සංචාරකින් ඔවුන් නවතැන් ගන්නා හෝ ලිතුලදීම PCR පරීක්ෂණයට ලක් කරන අතර අනිකුත් පුද්ගලයන් නිරතහින මධ්‍යස්ථානවලට පිටත් කර එහෙදී PCR පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි. හෙට අපි සංචාරකින්ට මේ ගුවන්තොටුපළත් මත්තල ගුවන්තොටුපළත් විවෘත කරන්න කටයුතු කරලා තියෙනවා. එහෙදී මොනම හේතුවක් නිසාවත් සංචාරකින්වත් එවැගේම ශ්‍රී ලාංකිකින්වත් එකට එක්කහුවීමක් නොවන ආකාරයට මේ කටයුත්ත සූදානම් කරලා තියෙනවා. පෙබරවාරි මාසේ මේ සංචාරකින්ට රට වැහුවා පස්සේ හෙට තමයි නැවත වතාවක් සංචාරකින්ට මේ රට විවෘත කරන්න කටයුතු කරන්නේ. කොරෝනා වෛරසය අසාධන වී පෞද්ගලික හෝටලයක නිරෝධහනයට ලක්වෙමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පූර්ණ සුවය ලබා ඊයේ රාත්‍රියේ සිය කොළඹ පිහිටි නිවස වෙත පැමිණ තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා තවත් දින 7ක කාලයක් සිටීමට නියමිතයි. COVID-19 වෛරස අවදානම පාර්ලිමේන්තුවට පැමිණීමත් සමග මැති ඇමතිවරුන් සිව් දිනකට සහ පාර්ලිමේන්තුව හා සම්බන්ධ තවත් නිලධාරීන් 9 දිනකට COVID-19 වෛරසය අසාධනය වුණා. වෛරසයේ අවදානම් තත්ත්වයේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ
පෙර සතිය තුලත් ආපු PCR පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි අපකල විමසීමකදී පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළේ 73 වෙනි ජාතික නිදහස් උත්සවය පෙබරවාරි 4 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද කොළඹ නිදහස් චතුරාෂ්ට්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජාතියේ සහ රටේ අභිමානය ඒ විදිහටම තියෙන පරිදි ඒ සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා මේ සියල්ලක්ම අපි කරලා තියෙන්නේ සෞඛ්‍ය නීති රීති අකුරටම පිළිපදින විදිහට පෙළපාලිය සඳහා සහභාගී කරන බටපිරිස් සහ ඒ සඳහා වැඩ කටයුතු කරන හැම කෙනෙක්ම ඇන්ටිජන් පරීක්ෂාව හෝ PCR පරීක්ෂාව කරලා තමයි මේ උත්සවයට සහභාගී කරන්නේ කාටවත් සැක කරන්න බිය වෙන්න කිසිම හේතුවක් නැහැ කොවිඩ් වෛරසය අසාධනී වී වලච්චෙන පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානින් පලා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා පොලිසියට ලද තොරතුරක් අනුවයි මොහු අද අත්අඩංගුවටගෙන තිබුණේ ඔහු කොළොන්නාව මීතොටමුල්ල විහාරමවත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබුණා එහි සිටියේදී පලා ගිය මෙම පුද්ගලයා ගමන්ගත් මාර්ගය පිළිබඳව පොලිසිය මෙවැනි විට විමර්ශන ආරම්භ කර තිබෙනවා සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ දෙවන දිනටත් රැස් වුණා. එහිදී සීලිමත පනවාදි බූබදු අඩු කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව වාද විවාද පැවැත්ුණා. ඒ ඇතුළු පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් දැන් රටම දන්නවා සීනි බදු වංචාව නිසා මේ රටට රුපියල් බිලියන 10ක් හරියටම මේ රටට එන්නතක් ගෙන එන්නට රජයේ විසින් ලෝකෙ වටේ ගිහිල්ලා මූල්‍යායතන වලින් ඉල්ලන රුපියල් බිලියන 10ක වංචාවක් සිද්ධ වුණා මේ සීනි බදු වංචාව තුල. අද සාමාන්‍ය ගමක කෙනෙක් වෙසිකිලියක් හදා ගන්න ඕන නම් ඒකට අවශ්‍ය කොමඩ් එකක් මිලදී ගන්න විදියක් නැහැ. රස්ති අදු ගහන්න ඕන ට්‍රයිල් කඩ ඇතුලේ කොමඩ් එකක් විතු. ඒ ආනයන සීමා කළා තිබෙනවා. සීනි වලට විතර මොකද්ද මේ කරේ? මේ නීති සම්පාදනය කර කවුරු වෙනුයි? මේ නීති සම්පාදනය කර විල්ම වෙනුයි. ත්‍රස්තවාදීයෙක්ගේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවායි කිව්වම බුදු අම්මෝ රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත්ම කනගාටුයි රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පවුලේ බලය පෙන්වන්න කුරාන් සාටකේ දානවා වගේ නෙමෙයි අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මං අද පළ දිනවා කියන එක ඔබතුමාට මේ අවශ්‍යයි කියන මම එතුමගේ කතාවේ කිව්වා පාර්ලිමේන්තුවේ හැමදාම සාටකේ දානවා කියලා ටීවී එකට දාලා ගලවලා මල්ලේ දාගත්තා කීන ගැන ඊයේ වාද විවාදයක් තිබුණා ඒක නඩු දාලා තියෙනවා ජේවීපී කෙන් ගිහිලා ඔබතුමාල්ලා කියනවා දේශීය නිෂ්පාදනය ගැන කතා කළේ සැබෑ ලෙස ජනතාවටම සහන ලබා දීමේ අරමුණක් ඇතුව සීනි සඳහා අය කර තිබුණු රුපියල් 50ක බද්ද 125ක් දක්වා අඩු කරනු ලැබුවා සමාගම ගෙනාපු සීනි වල සම්පූර්ණම වටිනාකමත් බිලියන 11ක් මේ සහනය ලබා දීපු නිසා ජනතාවට බිලියන 5ක විතර සහනයක් ලැබුණා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පොල් ගෙඩියටත් ගැසට් නිවේදනයක් ආවා අද කියනවා නම් කවුරු හරි ඇවිල්ලා අපි ගැසට් ගැහුවා තමයි ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙලා නැහැ කියනවා නම් ඇමතිවරුවත් ආණ්ඩුවක්වත් ඕන නැහැ අනුර කුමාර මහත්තයා පුළුවන් නම් ඔප්පු කරන්න බස් වලට කැදුවා කියලා හැමදාම කරේ පච හලන එකයි කතා කරන එකයි පමණයි උගුරලේ රහවෙනකම් මං හරින් වෙනුවෙන් කඩේ ගියා හරින්ගේ තල්ලි අරගෙන හරින්ගේ ගෙදර නිදාගෙන අද කෑපත් අහරන උදේට එනවා බෑග් එක අරගන්න මොකක් හරි දොඩවල ටීවී එක දාගෙන ඉන්න යනවා දේශ මන්ත්‍රීවරයෙක් විදියට කතාව කරගන්න බැරි වුණාම පච කෙලියම සීට් එකේ ඉඳගෙන කිරෝද නවක මන්ත්‍රීවරු විදියට අපිට වරෙන් එළියට ගහගන්න කියලා ඒකද හරින්ගේ සදාචාරය අමර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා ඉල්ල කරා ලංකා බැංකුවෙන් ණයක් දීලා තියෙනවා ව්‍යාපාරිකෙක්ට ව්‍යාපාරිකයේ අගමැතිතුමාගේ හිතවතෙක් සිගරට් මිල ඉහළ දැමීම බලාපොරොත්තුෙන් තමයි මේ කටයුතු කළා තියෙන්නේ කියලා ව්‍යාපාර වෙනුවෙන් ලංකා බැංකුවට පමණක් නෙමෙයි ඕනම බැංකුවක් ණයනිකුත් කරනවා අපිට අහන්න වෙනවා පාලන මිලට කොහෙද බඩු ගන්න තියෙන්නේ කියලා. වත්තකට පැනලා පොල් ගෙඩියක් හොරකම් කළාට රුපියල් ලක්ෂයක ඇප සහිතව අද නිදහස් කරලා තියෙනවා. සීනි වලින් බිලියන 10ක් හොරකම් කරපු අයට දෙන දඬුවම මොකද්ද කියලා අපිට අහන්න වෙනවා. හර්ෂ සිල්වා මැතිතුමා ඉතාමත්ම ඉහළ ආකාරයට උපදෙස් දෙන කාලේ රුපියලේ අව ප්‍රමාණය සෑම වසරකදීම 6.7ක අව ප්‍රමාණයකට ලක් වුණා 2015 සිට 2019 දක්වා. අපේ අහිංසක අපේ අසරණ සංචාරකයින්ට සීගිරියට ගිහිලා ෆොටෝ ගහන්න බෑ. සීගිරි ලඳුන් ඉස්සරහා තියාගෙන අර යුක්‍රේන ලඳුන් ටික යුක්‍රේන වෙසඟනන් ටික ඉස්සරහා තියාගෙන ෆොටෝ ගහන්න පුළුවන්කම ලැබිලා තියෙන. එතනදී මේ හොරකමක් වුණා කියනවනම් ඒකට කරන්න තියෙන්නේ එකම දේ. මේ හොරකම දන්නවනම් මෙන්න මෙයා හොරා කියලා අපිට කියන්නේ. හොරා හොරකම් කළේ කොහොමද කියලා කිව්වහම ඒකට මුළුවන් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගන්න. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපසුට ගැනීමට ඉඩදිය නොහැකි බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති උත්සවයට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක් වෙමි.
ඕමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දසවැනි සංවත්සර උත්සවය අද දින පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංවත්සරයේ සඳහා එක්ුණේ වීඩියෝ තාක්ෂණයෙන්. මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බවයි. දසවසරක සපුරන ඕමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සුබ පැතුම් කරන්නේ ඉතාම සතුටින්. ලෝකෙම වසංගත බියකින් බිලී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. එතුමන් විවිධය ප්‍රකාශ කළත් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි. පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතයි මට දැනගන්න ලැබුණා. මෙවැනි අවස්ථාවක දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීමේ වගකීම. යතර තරඟකාරී පාවහන් වෙළඳපොළට සරිලන ආකාරයෙන් 100%ක්ම දේශීය වෙළඳනාමයක් සහිත යෝ වෙළඳනාමය අති උත්කර්ෂවත් අන්දමින් අද ජනගත කෙරුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සජීවී ලෙස සම්බන්ධ වුණා. සෞභාග්‍ය දැන්ම ප්‍රතිපත්තියට අනුව අපේ ඉලක්කය මේ රට දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ සංවර්ධනය කිරීම. අල්පෙනතරවත් හදන්න නැති ඡාත්‍යක් ලෙස තවදුරටත් අපටම චෝදනා කර ගැනීම පළක් වෙන්නේ. තීතෙන් හොඳ දේ රැගෙන අනාගතය වෙනුවෙන් අද අපි ක්‍රියාත්මක වෙන්න ඕන. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහතුරුන් ඇතුළු ආරාධිතින් රසක් එක්ව සිටියා. ක්‍රීඩා සහ සාමාන්‍ය වශයෙන් අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් තරඟකාරී පාවහන් වෙළඳපොළට එක්වන ජෝ වෙළඳනාමය ඉදිරිපත් කරන ජෝ බ්‍රෑන්ඩ්ස් පෞද්ගලික සමාගම, සරසවි ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගමෙහි අනුබද්ධ ශ්‍රී ලාංකීය සමාගමක්. අන්තර්ජාතික පාවහන් නිෂ්පාදන සමග තරඟ කිරීමට හැකි යෝ නිෂ්පාදන කාන්තා හා පිරිමි ක්‍රීඩා සහ සාමාන්‍ය පාවහන් මෙන්ම දරුවන්ගේ ක්‍රීඩා සහ සාමාන්‍ය පාවහන්ද මෝස්තර සහිත පාවහන්ද නිෂ්පාදනය කරනු ලබනවා. ජනතාවට දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාව ඇති යෝ නිෂ්පාදන තරඟකාරී වෙළඳපොළේ අභියෝගයන්ට මුහුණ දීමට සූදානම්ව සිටින බවයි එම සමාගම පවසන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිට සීම්ලස් තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර සම්මානවලට සමාන පාවහන් ඉතාමත්ම දැරිය හැකි විලකට ලබා දීම තමයි අපේ පරම පරමාර්ථය. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර සම්මාන වලින් යුතු පාවහන් වල මිල 50%ටත් වැඩි අඩු ප්‍රමාණයකින් අපේ ශ්‍රී ලාංකික අඩු ආදායම් ලාභීන් වෙත අද සිට ලබා ගන්න හැකියාව තියෙනවා. වයස වෘදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුව ලබා දිය යුතු බවට පසුගියදා අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයේ පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්මාකර් මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. වයස 18ට ඉහළ කටියට හමුදා පුහුණුව ගේන්න අමාත්‍යවරයෙක් යෝජනා කරනවා. පාරවල් වල අනතුරු වැඩි, මෙවට හේතුව තරුණයෝ අතර විනයක් නැතිකම, විනය සම්පන්න විනයගරුක තරුණ පරපුරක් ඇති කරන්න මිලිටරි පුහුණුව අනිවාර්ය කරන්න ඕනේ කියලා. කිසි පදනමක් නැහැ. මේ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවද? මේ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවද? මේකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවද? තරුණ කටයුතු අමාත්‍යංශයත් එක්ක ගැන කතා කළාද? අධ්‍යාපනයේ බාර අමාත්‍යංශයත් එක්ක කතා කළාද? අවුරුදු 18ට ඉහළ පාසල් අවදියේ ඉඳන්ම දරුවන්ට විනය දෙන්න, දරුවන් විනයගරුක පිළිසක් කරන්න නොයෙකුත් වැඩසටහන් තිබෙනවා. ජනාධිපතිතුමා වගේ මමත් කොළඹ ආනන්දීගෙන ගත්තේ කීර්තිමත් හමුදා නායකයන් ආනන්දේ දායාද කරලා තිනවා. ඒ සියලු දෙනාම විනයගරුක යුද හමුදාවක් ගැන අපි කතා කරන්නේ. එහෙම ඒකට නායකත්වය දුන්නේ මේ හමුදා නායකයෝ ආවේ ශිෂ්‍ය බට කණ්ඩායම් තුලින්. පොලිස්පතිවරු ආවේ. ඒ වගේම පාසල්වල තිනවා තවත් නායකත්ව ගුණාංග කණ්ඩායම් හැංගීම් වැඩි කරන සංවිධාන. තු පිටින් අයිසින් ගාලා මේ අපේ සමාජයේ කොතනටද මේ ගෙන යන්න හදන්නේ? වහල් මානසිකත්වයක් ඇති කරන්න, දීන මානසිකත්වයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. නියෝග පිළිපදින පරම්පරාවක්, තාර්කික දැනුමක් නැති විචාර බුද්ධියෙන් කටයුතු කරන පරම්පරාවක් නෙමෙයි. එහෙමයි සර්, යස් සර්, රයිට් සර් කියලා නියෝග පිළිපදින තත්ත්වයකට ගේන්න හදනවා. වයස වෘදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුව ලබා දීමට රජයේ වෙත කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. ලෝකේ සමහර රටවල අවුරුදු 18 පැන්න පිරිමි අය සාමාන්‍යයෙන් හැම කෙනා වගේ අවුරුද්දක අවුරුදු දෙකක් හමුදා සේවයේ නියුතු වෙනවා. දැන් තායිලන්තය වගේ රටයක් ගත්තොත් 90% ක් විතර පිරිමි අය එම්බසි කාල සීමාව මහනදම් පුරන්නට ඕනේ. ඉතින් එහෙම විවිධ රටවල මේ රටේ පුරවැසියන් විනයගරුක කරන්න, මේ රටේ පුරවැසියන් විනය හැදෙන විවිධ කාරණා දේවල් භාවිතා කරනවා. ඉතින් අපේ රටේ අවුරුදු 18 පැන්න සෑම පිරිමියෙක්ම හමුදා සේවයට ආ යුතුයි කියන මතය එතුමා හිතන විට එතුමා ශික්ෂණය ලබා ගත්තේ, එතුමා ඒ විනය ලබා ගත්තේ හමුදාවෙන් කියන කාරණේ මත. ඉතින් ඒක
සමාජයේ සාකච්ඡාවට බඳුන් කරන්න එතුමා ගෙනාවු යෝජනාවක් හිට හොඳයි නමුත් ඒක ආණ්ඩුවක තීන්දුවක් හැටියට තාම අපිට කියන්න බෑ මොකද ඒක එහෙම තීන්දුවක් ගන්න ආණ්ඩුව තනියෙන් බෑ ඒක සාකච්ඡා කරන්න ඕනේ ඒක නිකන් නෙමෙයි ගැඹුරව සාකච්ඡා කළ යුතු කාරණයක් पास्कु प्रहारे संबंधेन विमर्शन सिदुकरने जनाधिपति कमिसम अदाल साक्षी सटहन कर गैनीम अवसन कर ऐति अतर ईट अदाल वार्ताव एलेंपेन तीस एक वनता जनाधिपति वर्याट लबादीमत नियमिताय में अतर पास्कु प्रहारेन जीवित रसा काहिमिवु कटू पिटिय शांत सेबस्तियन देवस्थाने वार्षिक मंगाल्य अद पेवत्तुना एहिदी देव मेहे टेक्वु कोलंब अगर अदुगुरु कार्दिनल मेल्कम रंजित हिमिवानन प्रकाश कर सिटिये अदवन विट व्रटतुल हृदय साक्षिय मेयमिन पवतिन बवाय කතෝලික දේවස්ථානයේ ත්‍රිත්වයක් ප්‍රසිද්ධ හෝටලයක් සහ ලැබුම් හලක් ඇතුළු ස්ථාන කිහිපයක 2019 වසරේ අප්‍රේල් මාස 21 වන පාස්කු ඉරිදිනෙල්ලෝ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මෙවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. මේ අතර ඊයේ දින වන විට පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කර තිබෙනවා. අදාළ සාක්ෂි සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව එළඹෙන 30 एक वनता जनाधिपति वर्या वित बहारदीमिर नीमित बवद अपकल विमसीमकदी पास्को इरिदुन प्रहारे पिलिवंद विमर्शन कमिशन सभावे प्रकाश्यके कुसंधान कला මෙතර පාස්කු ඉරිදින මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයේ එල්ලවීම හේතුවෙන් ජීවිත රැසක් බිලි වූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද සිදු කෙරුණා. එහිදී කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. මේ අවුරුදු දෙකකට කලින් අපේම ජනතාව මේ ප්‍රාණ පරිත්‍යාගයෙන්ගේ ගණනට එකතු වන්නට වරම් ලැබුවා. එදායේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙලාවේදී සිදුවෙච්ච ඒ ව්‍යසනය අපට අමතක වෙන්නේ නැහැ කවදාකවත්. කවදාකවත් අපි අපේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්න හොඳ නැහැ. හෘද සාක්ෂිය ආරක්ෂා කර ගැනීම ඒ අපේ වගකීමක්. මේ රට තුල අද සිදුවෙමින් පවතින තත්ත්වය අපි මැන බලා දැනගත යුතුයි. ජාතිය භාෂාව ආගම තුල නීතිය අවනීතිය කරන්නට කටයුතු කරන්නේ නැතිව වැරදි දේ කළොත් ඒක වැරදි කියලා කියන්න අපිට ධෛර්යය තියෙන්නට ඕනි. මේ හරි දේ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද මොන ආගමේ කෙනාද මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නේ නෙමෙයි වැදගත් වෙන්නේ. හරි දේ කිරීම සත්‍ය බොරුව බවට හරවන්නට කටයුතු කරනවා. කෑ ගැසීම තුලින් සත්‍ය බොරු කරන්න බෑ. සත්‍ය සත්‍යමයි. බොරුව බොරුවමයි. फेशिया निष्पादने पिलिबंदव पेतिरयान असत्य प्रचारयांट नोरवटन लेस एलरिस लंका पुद्गलिक समागम जनतावट दनुम दी सिटिनवा एम समागम अद विशेष प्रवृत्ति साकच्छा वक्कंदवमिन सिय आयतने टेरहिव क्रियात्मक कूट लेखन प्रचारय किरीम पिलिबंदव माध्य दनुवत् कला एलरी श्रीलंका पुद्गलिक समागम विसिन गेन्वा बेदाहरण लबन फेशिया प्रीमियम निष्पादन औषध नियामन अधिकारी विसिन तहनम कल बबट असत्य प्रचारक समाज माध्य तुल सरसरमीन पवतिन बबात मे पिलिबंदव जनताव निवर्दि लेस धन्वत् किरीम मूलिक करगनिमीन अद दिन मेलेस विशेष माध्य हमुवा केंदवु बवाई एलरी श्रीलंका पुद्गलिक समागमे सभापति तरंग लंका वीरवर्धन महता प्रकाश कले मे पिलिबंदव सिय आयतने औषध नियामन अधिकारी वेत लिखितव धन्वत् कर ऐति अतर व्याज लेखन सकस करबेन सिय निष्पादनयंट असत्य लेस චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. විශේෂයෙන් සියත ආයතනයේ ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවට සහභාගී වුණාට. මේ දවස්වල කූට ලේඛනයක් පාවිච්චි කරමින් සමාජ මාධ්‍ය සහ සමහර පත්‍රවල වැරදි ප්‍රචාරයක් පළ වෙනවා. නමුත් විශේෂයෙන් කියන්න ඕනේ පත්‍ර පළවෙච්ච පත්‍ර දෙක ඊළඟ දවසේ ඒ කූට ලේඛනය බව තහවුරු කරගෙන ඖෂධ නියාමන අධිකාරියෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් ඔවුන් තහවුරු කරගෙන ඊට පසු දින ඔවුන් ඒක නිවැරදි කර මේව කළා තියෙනවා ඊට අමතරව වලට අපි මේ පැමිණිලි කළා තියෙනවා ඔවුන් පවා මේ ගැන පැමිණිලි කළා ඔවුන්ගේ සියලුම පෝස්ට් ටික රිමූව් කරන්න පටන් අරන් තියෙනවා විශේෂයෙන් තරංකාරී වෙළඳ පොළත් එක්ක මම හිතනවා ඔවුන්ට තරංකාරී අපිත් එක්ක ගමනක් යන්න බැරි වෙනකොට මේ වගේ බාල ප්‍රයත්නයන් දරනවා නමුත් අවුරුදු 15ක් මේ නිෂ්පාදන පෙළ ලංකාවේ පාරිගත භෝගයේ ජනතාව අතරේ හිත දිනාගත්තු තත්වයෙන් උසස් නිෂ්පාදන පෙළක් ඒ හින්දා මෙවැනි පහත් පෙළේ ක්‍රියාමගින් අපේ විශේෂයෙන් පාරිභෝගික ජනතාව මේවට රැවටෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් අපි CID එකට පැමිණිලි කරලා තියෙනවා විදුලි සංසේෂ නියාමන කොමිෂනරට පැමිණිලි කරලා තියෙනවා මම හිතනවා ඉදිරියේදී මේ කූට ලේඛන සකස් කරපු නීතිය රැහැනට හසු කර ගන්න පුළුවන් වෙයි කියලා
அமெரிக்கானு ஜனாதிபதிவரா தீவிரம் தீமட அதால உற்சவய மேவன விட பவத்வெனவா அபசோதானம் எஹி சியலு தொருதுரு இதிரி ப்ரவர்த்தி விகாஷயன் துலின் ஒப வெத கெனேனட ராத்ரி புவத் விகாஷய அவசான் ஜலிதமேமு ஹெடு தசன ஹைட சுப ராத்ரியா දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.